සංගෝඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ ස්වාමීජි පටිපන්නෝ භගවතෝ සාවක සංගෝ යදිහංජත්තානි පුරිසයුතානි අට්ඨ පුරිස පුද්ගලායේස භගවතෝ සාවක සංගෝ ආවුනෙයෝ පාවුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාමි නිසා අපි මේ වෙලාවේ සියලු දෙනා අගමැතිතුමාව මතක් කරන්නේ එතුමා මේ කෘතහස්ත ජනතාවගේ ඉන්න ජනතා නායක මෙරටේ වැඩිම කෙනෙක් ආදරය කරන ජනතාවගේ වැඩිදෙනෙක්ම සමීපතව හදවතින් ආදරයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මේ වගකීම ගැන මට ඒ විෂය පැවරීමට අවසර දීම ගැන මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ වගේම මම ඉදිරි දිස්ත්‍රික්කයේ මගේ සංගයත් එක්ක දිස්ත්‍රික්කයට දේශපාලන නායකත්වය ලබා දෙන. ඒ වගේම උපසභාපති හැටියට පක්ෂයේ මම වැඩ කරනවා. ඒ සියල්ල කරන්නේ අපේ පක්ෂේ නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ. එතුමා තමයි මට ජාතික ලේස්තුවේ පාලිමේතු වෙන්න අවස්ථාව. මම මේක අවස්ථාව කරගන්නවා. එතුමා මාව පාලිමේතුට ගෙනල්ල. ඊට පස්සේ මේ අමාත්‍යංශයට එන්න දක්වා මාව ශක්තිමත් කරලා පක්ෂය තුළ මට ඒ අවශ්‍ය නිසි ගමන් මාර්ගයට ඇවිත් ජනතාවට වැඩිපුර සේවාවක් කරන්න මාව ආරක්ෂා කරගන්න. සමාව දේශපාලන වශයෙන් ඉදොත් දෙනා එකතු වෙලා ඉදිරියේදී මේ රට සෞභාග්‍යමත් රටක් කරා යාම සඳහා අපි ප්‍රාර්ථනා කරන්නේ පරිවර්තනය සඳහා ක්‍රියාත්මක වෙන්න අපට ලැබෙයි. මේ අවස්ථාව අපේ ජීවිත කාලය අපි හිතන්නේ නැවත ලැබෙයි කියලා. සෝ අපි සියලු දෙනාට කැපවීමක් කරන්න තියෙනවා. ඒ කැපවීම රට ජාතිය උදෙසාම විය යුතුයි. අපි හැමෝටම කල්පනා කරන්න සිද්ධ වෙනවා අපි කරපු ඒ වැරදි අඩුපාඩුකම් ප්‍රතිපත්ති මේ කරුණු කල්පනා කරලා ඒවා කොහොමද වැරදිච්චද කොහෙද හරියට තැම්බල්ලා ඒවා අපි ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට මූලික වශයෙන් අපි ආර්ථිකය ගැන කල්පනා කරනවා නම් ලෝකයේ අපි අල්ලපු රට ඉන්දියාව ඉතිහාසින් චීන බිලියන 1.2ක් ඉන්දියාවේ රුපියල් 5000ට 10000ට රස්සා කරන මිනිස්සු ඉන්නවට අපිට රුපියල් 10000කින් ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා චීනය ගත්තත් එහෙම. ඒ නිසා අපි අඩු සමුදායකත්වයක් තියෙන රටක් හැටියට ක්‍රියාත්මක වුණා. නැත්තම් අපි කම්කරුවන්ගෙන් සමන්විත රටක් වුණොත් අපිට කවදාකවත් ඒ තරගෙන් දිරන්න බෑ. අල්ලපු රටෙන් ගෙවිලා අපි කොහොම අවස්ථාව ගන්න. මිනිස්සු කියනවා ජීනි මිනිස්සු ලාභයට වැඩ කරන අඩු ගන්නට වැඩ කරන පැය 8ක් 10ක් වැඩ කරන ඉක්මනට හදා ගන්න පුළුවන්. අපිට හැප්පෙන්න පුළුවන් කියලා කල්පනා කරන්න. ඉන්දියාවෙත් ඒ වගේ. එහෙනම් අපි ආයෝජනය කරන්න ඕනේ උසස් අධ්‍යාපනයට ඉහළ තලයට ආයෝජනය කරන්න. අපේ සමස්ත දළදේශ නිෂ්පාදනයේ 0.2යි අපි තාක්ෂණය සඳහා ආයෝජනය කරනවා. ඒ සමගාමීව 4% කොරියා. සමගාමීව සිංගප්පූරුවේ 3.8%. ඒතකොට අපිට මුදල් අපි වෙන් කරන්නේ නැත්නම් අපේ අනාගතයට අපේ මේ විද්වත් මාතෘන් කියනවා වගේ උපදෙස් දෙනවා නම් ජාත්‍යන්තර ලාංකිකයන් සියලු දෙනා කියනවා නම් මේ ගමන යන්න මේක හරියනවා මෙතනට ආයෝජනය කරන්න බොහොම හදවතින් ආදරෙන් රටට කියනවා. ඒ නිසා මේ අපේ අමාත්‍යංශවල දෙපාර්තමේන්තු නැත්නම් අංශයන් 12ක් තියෙනවා. මේ සියලු දේවල් ස්ථාපිත කරලා තියෙන්නේ තාක්ෂණයට ආයෝජනය කළ යුතු නිසා. ඒ නිසා තාක්ෂණය කියන්නේ ඒ තාක්ෂණය තුළින් ආරක්ෂාවල් අවස්ථාවන් වැඩි වෙනවා. අපි නිම කරන භාණ්ඩවල තත්ත්වය ඉහළට යනවා. ඒකට තියෙන ආදායම් වැඩි වුණාම අපිට ඒ ආදායම් තුලින් අපේ කර්මාන්ත ශාලාවල් කර්මාන්ත වැඩි දියුණු වෙනවා. ඒ නිසා මේ අපිට අනිවාර්යයෙන්ම කළ යුතුයි මේ රට ගොඩ දාගන්න. breaking.lk